සුබ දවසක් හැම දෙනාටම. අද අපි කතා කරන්නේ කෝපය, එහෙම නැත්නම් කේන්තිය කියන්නේ මොකද්ද? කෝපය කේන්තිය ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම ඒක පාලනය කරගෙන සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන. වර්තමාන සමාජය ගතට පස්සේ මිනිස්සු ගොඩක් ආරය බහුලයි. මිනිස්සු වේගෙන් දුවනවා. ඒ නිසා මිනිසුන්ගේ මූණේ හිනාවක් නැහැ, සුබදව කතාවක් නැහැ. මිනිස්සු ජීවත් වෙන්නේ එකිනෙකාව නොරසන ස්වභාවයෙන්. කෙනෙක් කියන්න පුළුවන් කෝපය එන්නේ සතුට නැති නිසා, සතුට නැත්තේ සල්ලි නැති නිසා කියලා. ඒත් ඒ කාරණාව වැරදි කියලා ඔප්පු කරන වෙලාවලුත් තියෙනවා. ඒකට හේතුව තමයි මහා ධන කෝහෙරියෝ ඉන්නවා. කොයි වෙලේ බැලුවත් හිතේ සතුටක් නැහැ, මූණේ සිනාවක් නැහැ. ඒකලෝ ගොඩක් පීඩනෙන් තමයි ජීවත් වෙන්නේ. එතනදි තේරුම් ගන්නවා සල්ලි, තාන්න මාන්න, වතු පිටි මේ හැම දෙයක්ම තිබුණත් සතුට කියන දේ ලබා ගන්න බෑ කියන එක. ලෝකේ සතුටින්ම සිටින රටවල්, ඒ වගේම සම්තුත්‍ති දර්ශකයට අනුව ගත්තට පස්සේ, හැපිනස් ඉන්ඩෙක්ස් එකට අනුව ගත්තට පස්සේ ප්‍රථම ස්ථානය අරගෙන තියෙන්නේ ෆින්ලන්තය. ඒ වගේම නෝර්වේ රාජ්‍යය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විස්තර්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ස්වීඩනය, ඒ වගේම ඕස්ට්‍රේලියාව. එම ඉන්ඩෙක්ස් එකේ අපිට හිමි වෙලා තියෙන 116 වෙනි ස්ථානය. වෛද්‍ය විද්‍යාත්මක කරුණු වලට අනුව පුද්ගලයාගේ පෞරුෂය සහ පුද්ගල අධ්‍යක්ෂීම් මත පුද්ගලයා දරා ගැනීමේ ශක්තිය නිර්මාණය වෙන බව සඳහන් කළ තියෙනවා. යම් අවස්ථාවදී යම් කෙනෙක් සුභවාදී ප්‍රචාර දැක්වීමටත් තවත් කෙනෙකු අසුභවාදී ප්‍රචාර දැක්වීමටත් මූලික හේතු වන්නේ එයයි. අපි දැන් බලමු කෝපය ඇතිවීමට හේතු මොනවාද කියලා. යම් දෙයක් තමා බලාපොරොත්තු වන ආකාරයෙන්ම සිදු නොවීම, අනපේක්ෂිත යම් යම් අයහපත් දෑවලට මුහුණ දීමට සිදුවීම, බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටු නොවීම, ආකල්ප අමනාප වෙන කරුණු යම් යම් පුද්ගලයන්ට කෝපය ඇතිවීමට බලපාන කරුණු වෙන්නත් පුළුවන්. මෙම සියලු කරුණුවලින් ඔබ කොමන තරාතිරමක සිටියත් ඔබගේ පෞරුෂයට වෙන හානිය නම් තක්සේරු කරන්න වෙන්නේ නැහැ. මෙවැනි හැසිරීම් රටා හඳුනාගෙන තම චිත්තවේගය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගත නොහැකි වුවහොත් සිදුවන්නේ ඔබට ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකි කිපෙන ආයුක ලෙස අංගඩු ගැසීමයි. කෝපයට පත්වීමෙන් පුද්ගලයා මානසික උපමනක් නොව දිගුකාලීන කායික රෝග රැසකටද ඇදදමන බව පෙන්වා දෙන්න පුළුවන්. චිත්තවේගයන් පාලනය කර ගැනීම. සෑම විටම කෝපය ඇති වූ විට චිත්තවේගය හඳුනා ගැනීමට උත්සාහ ගත යුතුය. ඒ තුළින් තමා චිත්තවේගයට පත් වූ අවස්ථාව තේරුම් ගැනීමට හැකිවේ. චිත්තවේගයන්ට අදාළ හේතුව සහ අවස්ථාව මෙනෙහි කරන්න. මෙම ක්‍රියාවෙන් ඔබට සයන් අවබෝධයක් ලබා ගන්නට හැකි වෙන අතර ස්වාධීනව ප්‍රතිචාර දැක්වීමටද උත්සාහ කරන්න. ඕනෑම චිත්තවේගයක් පීඩාකාරී වන්නේ ඒට මුල් හේතුවට වඩා චිත්තවේගයට තමා දෙන අර්ථකථන නිසයි. එම නිසා වැදගත් වන්නේ චිත්තවේගයට අදාළ සිදුවීමට හේතුව පිළිබඳ හේතුවාදීව විග්‍රහ කිරීමයි. එහිදී සිදුවීම් පිළිබඳව ඍණාත්මක ආකල්ප අවම වන පරිදි ධනාත්මක සිතුවිලි ආදේශ කර ගැනීමට උත්සාහ දරිය යුතුය.